යිබුවන් අගෝස්තු හත්වැනිදා. පාර්ලිමේන්තු මහමැතිවරන්නේ ප්‍රතිඵල තවම ගනංකරල අවසානම නැහැ. අවසන් වාර්තාව නිකුත් වෙලා නැහැ. සියල්ල සූදානමින් තිබෙනවා රටම සූදානමින් බලාගෙන ඉන්නවා. ඒගැන අපි ආය කතා කරමු. ඊට සමාන්තරව අපේ අවධානය යොමු විය යුතු අතිශය ගදගත් කාරණයක් ගැන දෙැඟපි කතා කරනවා. අද උදේ අමරිකානු තානාපති කාර්යාලය විශේෂ නිමේදනයක් නිකුත් කරනවා. භාෂා ත්‍රිත්වයෙන්ම ඉංග්‍රීසි සිංහල දෙමල මතකතියා ගන්න සුබ පැතිීමක් නෙමේ සාමාන්‍යයෙන් රටක මැතිවරණයක් ඉවර වෙනකොට ජයග්‍රහණය කරපු පාර්ශවය වෙනුවෙන් අදාළ රටවල් සම්බන්ධතා පවත්වන රටවල් සුභ පතනවා. ඉන්දී අාවත් එහෙම වැඩක් කෙරුවා ලු අද උදේ දුරකතනයෙන් නාධිපතිවරයට අගමැතිවරයට කතා කෙරුවා ලු සමහර ජනමාධ්‍යවාර්තා අපට පැහැදිි කෙරුවා. මෙහෙම කතාවක් නෙවේ. නිවේදනයක්. ඉං්‍රීසි ඔන් කියන්නේ State on ශri lan general elections සිංහල භහෂාවෙන් ශ්‍රී ලංකාවේ මහමැතිවරණය පිළිබඳව එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශය හරියට අපි අමරිකාවේ ප්‍රාන්තයක් වගේ මෙන්නහ ගැන්න කතාව. අගෝස්තු පස්වැනි දින ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරාපත් කර ගැනීම සඳහා චන්ද මධ්‍යස්ථානවලට ගියහ මැතිවරණය පැවැත්තුනා කියනවට වඩා යහයන කතාවක් කිය න මේ රට මනිස්සු තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් චන්දේදාන්න ගිහිල්ලා. දැන් අටක නියම කාලේයට නියම වෙලාවට නියම පිළිවලට නිදහස්සා සාධහරණ මැතිවරණයක් පැවැත්වීම තමයි සිද්ධ වෙන්නේ. අපේ රටේ එඒ ඉතාම ඉහළමට්ටමෙන් සිද්ධ වුණා. ඔවුනේ ැ නොකය වෙන විදිහකට කියනම්. මේ කතා යට වෙන අරුත්තිබෙනවා. පේලි අතර කියව ගන්න වන. කොVවිD19 වසංගතයෙන් එල්ල වූ අභිියෝග තිබයේදී පවා. සාමකාමීසා ක්‍රමවත් අන්දමින් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභ පතනු ලැබේන්න පොඩි සුභවැතුම් කෑල්ලක් තියෙනවා. මෙන්න දැන් තමයි කතාව. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් එකන්නේ අිනව පාලිමේතු දැන් රැස්නමන ඒ සමගින් සියලු දෙනාම ඇතුළත් කරගැනිමින් ආර්ථිකය යථතත්වයට ගෙන ඒ මේ ක්‍රියාන්මිතයක් ගොඩ නැංගීම ඔබට මතක් වෙන ඕන මිලින්ද මොරගොඩ පාත්ෆයින්ඩ ෆුන්ඩේශ නායතනය වෙනුවෙන් පස්චාත් කොවිD-19 රට හදන වැඩපිළිවල අතිපත්ති මාලාව ජනනාධිපති ගෝටාබයට ආජපක්ෂට බාරදිල තියෙන්නේ. මේ කියන්නේ අන්න ඒ ගැන. හරිම පැහැදිලි ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නගන්න අමරිකාව උපදෙසි දෙන්න ඕන නැහැනේ. මේ අන්න ඒ වැඩපිළිවෙල ගැන කියන්නේ. එය පැහැදිලි වෙන්න මෙන මෙහෙමයි. ඉළඟට කියනවා කමා විරාමිකට පස්සේ මානම හිමිකම් හා, නීතියේ ආධිපත්්‍යය පවත්වාගෙනයාම සහ, රට වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහාවන කැපවීම රජය විසින් අලුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. මොක දළුත් කරන්නේ මෙතෙක් පැවතියක්න අලුත් කරන්න පුළුවන් පරණවේගෙන යන දෙයක්න්නේේ ඒ තම යහපාලනය. යහපාලනය අලුත් කරන්න කියල තමයි මේ අමරිකාව කියන්නේ. අපේ යෝජනාාව චෝදනාව. යහපාලනය අනත්තපු තැනින් ගෝට අභේපාලන අපි බලමු. මේ රටේ මහා ජන්න පදනම යළිත්තාවක් ජනාධීපතිවරයට ගෝටාබේ රජපක්ෂට කියන්නේ රට ගොඩ නගන්න රට කෙලින් හිටවන් විදේශ ආක්‍රමණවලින් ගලවා ගන්න ස්වාධිහිනව නැගිටින්න සූදානම් එන්න කියලා. හෙමනතුව රට එකකාට පාවා දෙන්න කියලා නෙවෙයි. අන්තිම වාක්‍යත් අහ ගන්. රජේ සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයිතු කිරීමට අපි බලාපොරොත්තු වන්නේමු හවුල් වී කටයිතු කිරීමට. ඒමොන මගුලත්්දේ ඉංග්‍රිස් භාෂාවෙන් කියන්නේ මෙ මෙහමයි V look forward toරි ප්රිරි withග and new මොකද මේ කියන්නේ ශ්‍රීලාංක රාජ්‍ය පාලනයට අමරිකාවහවවා කියලා මොකද ඇමරිකාවට එහෙම කියන්න තියෙන බලය මේ රටේ මහජනතාව ඇමරිකාවට එහෙම ජනබලයක් ලබාදී ලතිනවද. මන්ඩ එකක් මේ තමයි අමරිකානු බලහත් කාරකම එය දේශපාලන්න ත්‍රස්තවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීන්න වකිල අමරිකාව කරන්නේ ලෝකයේ පුරාම විවිධ ස්වරූපවලින් ත්‍රස්තවාදය පැතිරවීම මේ කරන්න ඒකමතමයි. චීනය එක පැත්තකින් චීන වියරු සේදමාවත්තට ලංකාව ගොදුරු කරගන්න හදනවා එරෙව අමරිකාව ඉන්දියාවත් එක්ක ඉදුු ශාන්තකර කලාපිය කළු මෙහෙවුම ද්‍යියත් කරනවා. වියරු තරුව මේ අභිහෝගයට කොහොමද ගෝටාභය පාලනය මුහුණ දෙන්නේ. සංවාදය එයයි මේ රටේ මහජනතාව අනිවාරයෙන්ම ඔවුන්ගේ හරදස්පන්ධනය හරද සාක්ෂිය නාඩි වැටන විද්‍ය පරික්ෂා කරුවොත් ඔවුන් හිටගෙනඉන්නේ මේ මම කියන තැන නිදහ සංවාද වැඩබිමි ඔවුන්ට වචනයෙන් වචනය තර්ක කරන්න තේරණෙ එකක් නැහැ. විවස්ථාමය ආතුෘති ගැන වි්‍යවහාාත්මක වෙනස්කම් ගැන සංවාධ පවත්වන්න තේරණෙක් නැහැ. හැබ එක දෙයක් දන්නවා. ඔවුන්ට තේරෙනවා මේ අපේ රට යහ පාලනය මේ රට පිට රටේ වුන්ට විකුණන් හැදවා. කෑලි කෑලි කොටස් කරල බෞුජාතික සමාගම්බලට දෙන්න හැදවා. ජාවාරම්කාරයෙන්ට පවරාදන්න හැදවා දුන්නා. රටේ ස්වභාවික සම්පත්. එකඒ කාට කොල්ල කන්න දුන්න යහපාලනය කිව්වට ට කලනුත් දශක ගනාවක් සියලූම පාලකයන් කෙරවේ ඒ වැඩවග මිනිස්සු ඉවෙන් වගේ දන්නවා. අන්තිමට මිනිස්සුට ඉතිතුරුණේ වහල් භාාවේ විතරයි. දුප්පත්කම විතරයි. නූගත්කම විතරයි. මිනිසේ වගේ දන්නවා. මිනිස්සුට කියාගන්න තේරෙන්නේෑ. මෙන්න කියපු විදිහ. චන්දේ දාළකිව ෝටාාවේ රජපක්ෂ ජනාධීපතිවරයට රට ගලවගන්න කියලා. යහපාලනය තුළඇක්සසෝfa. මසි ක්‍රියාන්විතේ ටන්ගත්ත ඒ හම ප්‍රතික්ෂප කරන්න ඕන ජනතාව අලුත් ආණ්ඩුවට කියන්නේ යන්නේ කතාව. ඉළඟට සිංගපුර ගියවසුම වැනි රට හානිකර රට කුණුභක්කයක් බවට පත් කරන්න. සහසික ගියවසුම් වහම හකුලන් මිනිසු කියන්නේ ඒ කතාව. ලෝක බැංකොට ජාත්‍යන්තර මූලි අරමුදලට රට පාවා දෙන්නේ පා. රට අනන් ආර්ථක ක්‍රමය ගොඩන්නගන්න. ඇවිලි ආර්ථිකය කියලා රසායිනික යෙදවුම් දාලා මේ රටේ පොළව විනාශ කරලා බෞුජාතික සමාගම්මල ගොදුරක් බවට පත් කරන්න එපා අපේ පාරම්පරික ගොවිතන වස විසනැති සරුසාර අස්වන්නක් ගන්න පුළුවන් අපේම ගොවිතන අපි ගොඩනගම්. ගොවියෝ යටෙහිතන් කියන්නේ අන්නේ කතාව. මවිදහ ස අධ්‍යාපනය සෞඛ්‍ය සේවා ගොඩනගම්. අපේ දවාදරුවන්ට ඉගෙනගන්න දීපල්ලා උන්ට අනාගතයක් ඕන අපට කාල ඇඳලා සැනසීමෙන් ඉන්න ඕන. දෙමළ බෙදුම් වාදය මුස්ලිම් ්‍යප්තවාදේ ඒත් දෙකහිම ත්‍රස්තවාදය. යළි මේරටේ ඇතිවේ නිඩු දෙෙන් එපා. මිනිස්සු කියන්නේ ඒ කතාව. ජාතිකාරක්ෂාව තර කරන්න. මේ අපේ රට රටාරක්‍ෂා කරන්න. එක්ස ජාතින්ගේ සංවිධානයට යුරෝපා සංගමයට ඔවුන්ගේ රාජ්‍යනවන කළු බලල් හමුදාවන්ට අජෝස් එන්ජියෝස් ඉළඟට. දෙමලට ෑස්පෝරාවට තවත් තරව්කාර සංගධාන වලට දේශපල්ලන ආර්ථික ගාතකයන්ට. මේ රටට ඇතුල්වෙනි ඉඩ දෙන්න එපා කියල තමයි. මිනිුස්සු කියන්න වෙන වචනවලින්. ඒ වචනය තමයි කතිරේ. මිනිස්වීතනවා ගෝටාභේ කියන්නේ තමන්ව ගලවගන්න පැමිණ දේවදූතේක් කියලා මිනිස් එහමීතල තමයි චන්දයදන්නේ. මිනිස්සුන්ට වරදිල නෑ උදේගම්මන් පිල ඒකිව්වා මිනිස්සු ම ොතපු මට්ටම ශිෂ්තත්තම ජයගධහනයක් ලබාදී තියෙන්නේ. කෙළෙ ගුණ සලකන්න කියලා. කෙලෙ ගුණ සලකන්න නෙවෙයි රට ගොඩ නගන්න. කෙළෙ ගුණ සලකනව කියන්නේ සංස්කෘතික යෙතුමක් ආගමි කදහසක්. මම ඔබට යමක් කෙරුව ඔබත්මට යමක් කරන්න. කෙ ගුණ සලකම කිය නෙම එකක් මේ එහෙම පීචං ඩක්නෙවේ මිනිුසෝකම එක තුළකිව්වා රට ගොඩ නගන්න කියලා දැන් අමරරිෙක්සත් ජනපදේ මෙහම ැදැපේ වව වනන් කොහොමදම තත්වට මහුණදන්නේ හැගිෝරා. යටටිින් ඇටිින් කසු කුසු ාල කට කුටු ගාල මේ වැඩ බේරගන්න බෑ. චීනයත් එෙක්ක ගනුදුන් බේරගන්න ඕන, ඉන්දියාවත්ත එක්ක ගනුදුන් බේරගන්න ඕන අමරිකාවත්තෙක්ක ගණුදුන් බේරගන්න ඕන. දැන් ගෝටාබේ රාජපක්ෂ නාධීපතිවරයට ඒවගේ මහින්දරාජපක් ෂගමැතිවරයට. ඊළඟට හැදෙන්න්න තියෙන අභිනම පාලමේන්තුවට සෑහැන මට්ටමක බලයක් තියෙනවා. ඒ බලේ පාවිච්චි කරලා. ඒ බලය පෙන්නලා මේ රටවල් මට්ටු කරලා කලාපේ. හොදම රටක් කැටියට තනීින් හිටගන්න. අනේ කටවල් සමඟ වින්වින් සිටවේශණ එක හදාගන්න කරට කර ගණදින් ඇති කරගන්න. අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න තමයි. මිනිස්සූ මේසා විශාල ප්‍රමාණයක් එකට රොද බැඳරෙන චන්දයදන්නේ. මිනිස්සු රැවටිලනෑ රවට්ටන්නත් එපා. මේ මහා ජන බලකායත්ක් එකතුවෙල අපි අපේ රට ගොඩනගන්න ඕන. අමරිකාව මොනොවද කරන්නේ අපි බලලාගනින්න චීනය මොනවද කරන්නේ අපි බලාගෙනින්වා ඉදදිියාව මොකාට දෙෙන් හදන්න මොකක්ද කරන්නේන්නේ. අපි බලාගෙනින්වා. මේ අපේ රට.